ඔසප්වීම ප්‍රමාද වුණොත් ඕනම කෙනෙකුට හිතෙන්නේ ගර්භණී වෙලා කියලා. ඉතින් ඔසප්වීම ප්‍රමාද වුණොත් මොකද කරන්නේ? ඔන්න අදත් වෙනද වගේම සුවසෙවන YouTube channel එකට ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. අපි අද වටිනා මාතෘකාවක් ගැන කතා කරන්න යන්නේ. ඔයා තාම අපේ channel එක subscribe කරේ නැත්ද? එහෙනම් මේ දැම්මම subscribe button එක ඔබලා ඒ වගේම වීඩියෝ එකක් දාපු ගමන් ළඟටම ගෙන්න ගන්න bell icon එකත් click කරලා දිගටම අපිත් එක්ක රැඳී සිටින්න. අපි අද කතා කරන්නේ ඔසප්වීම ප්‍රමාද වුණොත් මොකද කරන්න කියලා. අපි බලමු ඔසප්වීම ප්‍රමාද වුණොත් මොනවද අපිට කරන්න පුළුවන් දේවල් කියලා. සාමාන්‍යයෙන් මාසයකට වරක් menses වෙනවා. නමුත් එකවරම menses වෙන එක නතර වුණොත් අපි මොනවද කරන්න ඕනි? පිළිවෙලකට ඔසප්වීම සිදුවෙන කෙනෙකුට ඔසප්වීම ප්‍රමාද වුණොත් තේරෙනවා ඒ දිනේට උනේ නැත්තම්. නමුත් අපිළිවෙල ඔසප්වීමක් තියෙන කෙනෙකුට නම් මේක ඒ තරම් ගාණක් වෙන්නේ නැහැ. මේ ඔසප් චක්‍රේ ප්‍රමාද වෙන්න හේතු කාරණා ගොඩක් බලපාන්න පුළුවන්. ඉන් පළමුවෙනිම සහ විශේෂම හේතුව තමයි ගර්භණී වීම. ඔයා දන්නවා හැම මාසෙකම ගර්භාෂයේ කලලයක් බලාපොරොත්තුෙන් බිත්ති ඝන වෙලා සකස් වෙනවා. මේ කාලේ මෝචනයේ වුණු ඩිම්බයකට ශුක්‍රාණුවක් සංසේචනය වුණොත් අනිවාර්යයෙන්ම menses නොවි ගර්භණී වෙනවා. නමුත් ශුක්‍රාණුවක් හමු නොවුනොත් ඔසප්වීම සිදු වෙනවා. ඉතින් ඔයාගේ ඔසප්වීම ප්‍රමාදයි කියලා දැනගත්ත ගමන් උපත්පාලන ක්‍රමයක් භාවිතා කරන්නේ නැත්නම් ලිංගිකව එකතු වුණා නම් ගර්භණී පරීක්ෂණයක් කරලා බැලීම තමයි හොඳ. මොකද ඔයා දරුවෙක් බලාපොරොත්තු වෙනවා නම් බොහෝ දුරට පිළිවෙලට සිදුවන කෙනෙකුගේ ඔසප්වීම නතර වෙන්නේ ගර්භණී වුණාම. ඔසප්වන දිනේට ඔසප්වීම සිදුුනේ නැත්නම් ගර්භණී පරීක්ෂණයක් සිදු කරලා බලන්න. ඒකෙන් ඔයාට තහවුරු කරගන්න පුළුවන් ඔයා ගර්භණීද නැද්ද කියන එක. ඊළඟට ඔයාගේ ඔසප්වීම ප්‍රමාද වෙන්න තවත් එක හේතුවක් තමයි සිරුරේ හෝමෝන අසාමාන්‍යතා. එහෙම නැත්නම් හෝමෝන් අන්බැලන්ස් කියලා කියනවා. ඔයා අහලා ඇති නියමිත පරිදි ඔසප්වීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්න නම් ඊස්ට්‍රොජන්, ප්‍රොජෙස්ටරෝන් ඒ වගේම හෝමෝන වර්ග රාශියක එකතුවක් හරියට සිද්ධ වෙන්න ඕනි. මේ හෝමෝන අඩුවෙන් හෝ වැඩියෙන් ශ්‍රාවය වීම සිද්ධ වුණොත් ඔසප්වීම හරියට සිද්ධ වෙන්නේ නැහැ. ඔයා මේ වගේ දෙයක් දැනගත්ත ගමන් ඉක්මනට ප්‍රතිකාර කරා යොමු වෙන්න ඕනි. ඔසප්වීමේදී හෝමෝන වැඩිවීමත් හොඳ නැහැ, අඩුවීමත් හොඳ නැහැ. ඔසප්වීමේ චක්‍රයට මේ නිසක වශයෙන් බලපානවා. ඔසප්වීම ප්‍රමාද වීමට එහෙම නැත්නම් අක්‍රමවත් වීමට බලපාන තවත් එක හේතුවක් විදිහට ගර්භාෂයේ ඇති වෙන ගෙඩි තත්ත්ව හඳුනා ගන්න පුළුවන්. මේ ගෙඩි තත්ත්ව එක එක විදිහට හඳුන්වනවා. වතුර ගෙඩි, වතුර බිබිලි, ලේ ගෙඩි ආදී වශයෙන්. ඒ වගේම මේ ගෙඩි ගර්භාෂ භිත්තියේ ඩිම්බ කෝෂවල ඇති වෙනවා. මේ ගෙඩි ඇතිවීම සමග ඔසප්වීම නැවතීම හෝ ඔසප්වීම අක්‍රමවත් වීම සිදු වෙනවා. ඉතින් මේ වගේ දෙයක් දැනගත්ත ගමන් ඔයා ප්‍රතිකාර සඳහා යොමු වෙන්න ඕනි. මේ සඳහා නිසි ප්‍රතිකාර ලබා ගැනීමෙන් සුව තත්ත්වයට පත් කරගන්න පුළුවන්. ඒ වගේම කියන්න ඕනි ගර්භාෂයේ ඇතිවෙන මේ ගෙඩි තත්ත්ව ගැන මම සම්පූර්ණයෙන් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඔයා ඒක බලලා දැනුම ලබා ගන්න කියලා ඉල්ලා සිටිනවා. ඔසප් චක්‍රේ ප්‍රමාද වීමට බලපාන තවත් ඔබ නොහිතන හේතුවක් තමයි තදබල මානසික ආතතිය. දුක, කේන්තිය වගේ ඍණාත්මක සිතුවිලි හේතුවෙන් සිරුරේ හෝමෝන සාන්ද්‍රණය වෙනස් වෙන්න පුළුවන්. මේ අධික මානසික ආතතිය හේතුවෙන් ඔසප්වීම ප්‍රමාද වෙනවා. මේ වගේ අවස්ථාවේදී එම සිතුවිලි යහපත් අතටගෙන එම හෝමෝන නියමිත පරිදි ශ්‍රාවය වීමෙන් නැවත යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන්. නමුත් එහෙම කරලත් ඔසප් චක්‍රයේ අපිළිවෙල නම් ඔයා වහම ප්‍රතිකාර සඳහා යොමු වෙන්න ඕනි. ඒ වගේම සිරුරේ පවතින අධික උෂ්ණත්වයේ රෝග තත්ත්වයේ දේශගුණය පවා ඔසප්වීම අක්‍රමවත් වීමට ප්‍රමාද වෙනවා.
ඒ වගේම සිරුරේ පවතින අධික උෂ්ණත්වය රෝග තත්ත්ව දේශගුණය වගේ දේවල් ඔසප්පීම අක්‍රමවත් වීමට ප්‍රමාද වීමට බලපානවා. ඔසප්පීම ප්‍රමාද වීමට හා අක්‍රමවත් වීමට බලපාන තවත් හේතුවක් තමයි ඔයාගේ වයස අවුරුදු 35ට වඩා වැඩි වීම. අවුරුදු 40 පසු වීමත් සමග ඔසප් චක්‍රය නැවතී යාම සඳහා ක්‍රම ක්‍රමයෙන් අක්‍රමවත් වීම සිදු වෙනවා. දිම්බ කෝෂවල දෝෂ ඇති වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි ගර්භාෂයේ තියෙන අවයව වියපත් වීම සිදු වෙනවා. ඉතින් මේ වගේ හේතු කාරණා ගණනාවක් නිසා ඔයාගේ ඔසප් චක්‍රය ප්‍රමාද වෙන්න හෝ අක්‍රමවත් වෙන්න පුළුවන්. ඉතින් ශරීරයේ පවතින හෝමෝන තත්ත්ව ලෙඩ රෝග නිසා ඔසප් චක්‍රය අක්‍රමවත් වෙනවා නම් ඔයාට අනිවාර්යෙන් ප්‍රතිඵල ගන්න පුළුවන් නිවැරදි ප්‍රතිකාර මගින්. ඒ නිසා මුලින්ම ඔබ ප්‍රසව හා නාරිවේදී වෛද්‍යවරයෙක් හමු වෙලා ඒ සඳහා උපදෙස් අරගෙන ප්‍රතිකාර සඳහා යොමු වෙලා ඔසප් චක්‍රය සිදුවීම නිසි පරිදි සිදුවෙනවද කියලා බලන්න පුළුවන්. හොඳයි මං හිතනවා ඔයා මේ වීඩියෝ එකෙන් යම්කිසි දැනුමක් ලබා ගන්න ඇති කියලා. ඒ වගේම ඔයාලට මේ සම්බන්ධ ගැටලු යෝජනා චෝදනා තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. ඉක්මනින්ම ආයෙත් වීඩියෝ එකක් සමගින් හමු වෙමු.